ගරු කතානායකතුමනි, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව රජයේ මුදල් අමාත්‍යාංශ විසින් ප්‍රකාශයට පත්කොණු ලබන අර්ධවාර්ෂික වාර්තාව මේ මොහොතේ රටේ ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව මහජනතාවගේ අවබෝධය සඳහා වන පිළිබිඹුවකි. මුදල් අමාත්‍යාංශ විසින් හෙළදරව්කොණු ලබන ආර්ථික දත්ත පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු තිබෙන්නේ ඒවා හුදු ඉලක්කම් පමණක් නොවන නිසාය. ඒවා රටේ මේ මොහොතේ තිබෙන ආර්ථික අර්බුදයත් රටේ අනාගත අර්බුදයත් සම්බන්ධිනුත් අවධානම් සහගත පුරෝකථනයක් ලබා දී, වේගෙන් ඉහළ යමින් ඇති ණය බර, ඉහළ නගින් නැති උද්ධමනය, පහළ යමින් නැති රාජ්‍ය ආදායම්, විදේශ සංචිත රටේ හෙට දවස කෙබඳු වනු ඇද්ද යන්න පිළිබඳ පෙන්වා දෙන මාර්ග සලකුණිය. මෙම තත්ත්වය තුළ එම දත්ත විසින් පෙන්වා දෙනු ලබන ආර්ථිකය අවධානම් සහගත නැඹුරුව බරපතල සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් සිදු කළ යුතු ඇතැයි මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි, අපි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අයවැලේකන තුලද, මහා බැංකු වාර්තාව තුලද, මුදල් අමාත්‍යාංශයේ වාර්තා තුලද අඩංගු වී තිබෙන සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරමින් කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. අපිට අදත් අවශ්‍ය නම් ඒ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයකට යන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම ඒ දත්ත සංඛ්‍යා දත්ත වලින් ඔබට ගිහිල්ලා මේ ආර්ථික අර්බුදය කොහොමද ජන ජීවිතයට අද බලපෑම් කරමින් තිබෙන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල කිරිපිටි මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම්, ගෑස් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම්, සීනි කිලෝ එකක් සතොසේ මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම්, කන්ටේනර් 800කට වඩා වැඩි ප්‍රමාණයක් වරායේ හිර වෙලා සාමාන්‍ය ජනතාවට එදිනදා වගාවන් කිරීම සඳහා අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. එදිනදා ජනතාව මිලදී ගන්න භාණ්ඩවල මිල ඉතා ඉහළ ලෙස ඉහළ යමින් තිබෙනවා. ආණ්ඩුවේ පාලනය කිරීම සඳහා විවිධ ගැසට් නිවේදන නිකුත් කරා. ඊට අමතරව හදිස් නීතිය ප්‍රකාශයට පත් කරා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කරා. හැබැයි හදිස් නීතිය, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, ගැසට්, එවැනි නිවේදන නීති ඉක්මවා යන අර්බුදයක් අපේ රටේ තිබෙනවා. ඒ නිසා කිසිදු නීතියක්, කිසිදු ගැසට් නිවේදනයක්, කිසිදු අත්‍යවශ්‍ය කොමසාරිස්වරයාගේ බලයක් අද කිසිසේත්ම වළංගු නොවන බලයක් බවට පත් වී තිබෙනවා. ඇයි ඒ තරමට මේ අර්බුදයේ දෝර ගලමින්, මේ අර්බුදයේ පිටාර ගලමින් තිබෙනවා? ඒ නිසා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට සිද්ධ වුණා හාල් මිල පාලන ඉවත් කරන්න. පසුවදා මෝල් හිමියන් විසින් හාල් මිල ප්‍රකාශයට පත් කරා. මා හිතනවා ඉතා හොඳින් ගත්තොත් කැබිනට් මණ්ඩල අමාත්‍යවරු සහ හාල් හිමියන් අතර යම් එකඟතාවයක්ද කියන සැකයක් තියෙනවා. මොකද ඉතා පැහැදිලිව සඳුදා ගැසට් මේ හාල් මිල පාලන ඉවත් කරනවා. අඟහරුවාද උදේ 10ට හාල් මිල ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති ඊයේ හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් වෙලා කිරිපිටි, ගෑස්, සිමෙන්ති, පාම්පිටි ආදි භාණ්ඩ ගණනාවක පාලන මිල ඉවත් කරා. අද උදේ වෙනකොට මොකක්ද ඇති වී තිබෙන ප්‍රතිඵලය? කිරිපිටි කිලෝ හේක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට අද කිරිපිටි සමාගම් තීරණය කොට තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 380 වුණු ග්‍රෑම් 400 කිරි පැකට් එක 520 දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. අද හවසට පාරිභෝගික අධිකාරිය අදාළ අමාත්‍යංශයත් එක්ක මංගිත ලසන්තලගේ වන්න අමාත්‍යතුමාගේ අමාත්‍යෙන් සමග ගෑස් සමාගම් සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ගෑස් සමාගම් විසින් විශේෂම ලිට්‍රෝ ගෑස් සමාගම තමන් ලාභ අලාභ තත්ත්වය පවත්වාගෙන යන අවුම් වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩ කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරන්න සූදානම් වී තිබෙනවා. එනිසා අද හවස් වෙනකොට බොහෝ දුරට ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කින්වත් මිල ඉහළ යාමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. අද උදේ අපිට ප්‍රවෘත්ති වාර්තා කරනවා කිරිපිටි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 10කින් ඉහළ ගිය බව. තව හෙට වෙනකොට අපිට වාර්තා වේවි සිමෙන්ති කොට් එක මිල කොච්චරද කියන බව. එනිසා මේ සියල්ලංගෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? අද දත්ත වාර්තා නියෝගවලින් පාලනය කරන්න බැරි ගැඹුරු ආර්ථික අර්බුදයක අපේ රට පිළී තිබෙන බව. මේ ගැඹුරු ආර්ථික අර්බුදයට අපි මේ ගමන් කරමින් තිබුණු ආර්ථික දිසානතිය පිළිබඳව අපි දීර්ඝ කාලයක් තිස්සේ ගරු මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබුණු අර්බුදය මෙවැනි ආර්ථිකයක්, මෙවැනි කඩාවැටීමක් අපේ රටේ හිමි වෙන බව දශක ගණනාවක් මුල්ලේ අපි මේ පාර්ලිමේන්තුවේ පිටතත් සාකච්ඡා කරමින් තිබුණා. එනිසා දිගින් දිගටම අපි පෙන්වා දෙන්න ලැබුවේ මේ ණය මත ගොඩනැගෙන මහා කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගෙන ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නොවන ආර්ථික මාර්ගයක් කවදාවත් රටේ ජනතාවගේ ජන ජීවිතය විසස් නොකරන බව අද අපි ඇස් ඉදිරිපිට මේ අර්බුදය පෙන්නුම් කරමින් තිබෙනවා. මා මේ අර්බුදයේ ආර්ථික උපාය මාර්ග විතරක් නෙමෙයි වැදගත්,
මේ ආර්ථික උපායමාර්ගයත් එක්ක ගරු මන්ත්‍රීතුමනි අත්හරින්න බැරි බැඳුණු මහා පරිමාණ වංචා දූෂණ තිබෙනවා. සමහර ව්‍යාපෘති අපි දන්නවා. ඒ ව්‍යාපෘති ආරම්භ කරන්නෙම වංචා දූෂණ හේතු කොටගෙන. තමන්ට ලැබෙන කමිෂන් එක මත තමයි එම ව්‍යාපෘති ආරම්භ වෙන්නෙම. එනිසා ව්‍යාපෘතියේ වංචාව පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේම ව්‍යාපෘතිය අපිට අත්පත් කර දී තිබෙන බර මේ අර්බුදයට විශාල හේතු සාධක බවට පත් වී තිබෙනවා. ඔබ දන්නවා අපි උදාහරණයක් ඇට ගත්තොත් නෙළුම් කුළුණ බැලු බැල්මට ඒක ආලෝකේ පත් වෙනකොට ඉතා රත් රත් නේද මොකද්ද දුඹුරු වර්ණයෙන් කුරහන් පාට වර්ණයෙන් ඒක බැබලෙනවා. හැබැයි කුම කුරහන් පාට වර්ණයෙන් අපේ කොළඹ නගර මැදියේ තියෙන කුළුණ බැබලුණාට සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ඉතාමත් කළු වර්ණයෙන් ඇඳිරි බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ඇට ගත්තොත් ඒ සඳහා ඩොලර් මිලියන 88.6ක් වැය කොට තිබෙනවා. වාර්ෂික පොලිය 4.152යි. ඒ කියන්නේ ඩොලර් සඳහා 4.52 පොලියක් අරන් තිබෙනවා. 2019 විවෘත කරලා තිබෙනවා. අපි 2021 වෙනකන් දැන් වාරික ගෙවනවා. අපිට ඇති වී තිබෙන ඵලය කුමක්ද? ඒක අපේ රටේ ආර්ථිකයට බරක් නොවේද? කවදා හරි ඕකේ shopping mall දාන්න පුළුවන්. හැබැයි කවදා හරි දාන එක නෙමෙයි වැදගත්කම තිබෙන්නේ. අපිට ආර්ථික විශාල අතිරික්තයක් තියෙන රටක් නෙවෙයි. අපිට ප්‍රශ්න මල්ලක් තිබෙනවා. අපිට සල්ලි මල්ලක් තිබෙනවා. හැබැයි ප්‍රශ්න මල්ලේ අපි ප්‍රමුඛතාවයක් හැදී යුතු තිබුණා. ප්‍රශ්න මල්ලේ ප්‍රමුඛතාවය අනුව තමයි අපිට සල්ලි මල්ල වියදම් කළ හැකිව තිබුණේ. හැබැයි සිදු වී තිබෙන දේ තමයි අපි සල්ලි මල්ල තිබෙනවා ප්‍රශ්න මල්ලෙන් අපි ප්‍රමුඛතාවයක් නැතුව වියදම් කරන්න පටන් ගත්තා. ඒවා අධික බරක් සහිත අද අපේ රටේ ආර්ථිකයට එකතු කරලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා දන්න මත්තල ගුවන්තොටුපළට අපි වියදම් කරලා තියෙනවා ඩොලර් මිලියන 243.7ක් 2 පොලියට අපි අරගෙන තිබෙනවා. 2015 අපි ඒක 2013 විවෘත කරනු ලැබුවා. දැන් අවුරුදු 9කට ආසන්න කාලයක් වෙන විවෘත වෙලා අපිට මොකද්ද ලැබිලා තිබෙන ප්‍රතිඵලය? පෞගේදා කැබිනට් මණ්ඩලයට සංචාරක අමාත්‍යතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ පත්‍රිකාව මොකද්ද කියන්නේ? මත්තල ගුවන්තොටුපළ සඳහා යන් ගුවන් යානා ගොඩ බැසීම සඳහා එකඟතාවයකට එනවනම් අවුරුද්දක කාලයක් නිකම් බාණ්ඩ දෙන බව කිව්වා. ඒක ගිය අවුරුද්දේ දුන්නා තව අවුරුද්දකින් දීර්ඝ කරා. ඒ විතරක් නෙමෙයි ඒක සතියකට එකක් වගේ එකඟතාවයකට එනවනම් මත්තල ගුවන්තොටුපළ ටච් කරලා එනවනම් බණ්ඩාරනායක ගුවන්තොටුපළ අයිතිරිමත් 150කට අඩු කරන්නම් කිව්වා. මෙහෙමයි කැබිනට් පත්‍රිකාව තමුන්නාන්සලගේ මාගාව තිබුණා කැබිනට් පත්‍රිකාව ප්‍රසන්න රන්තුංග සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. මොකද සිදු වී තිබෙන්නේ? මත්තල ගුවන්තොටුපළ ගුවන් යානා ගෙන්නා ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක ගුවන්තොටුපළ අයිතිරිමත් 150ක් කරන්නම් කියන එක තමයි තමුන්නාන්සලගේ යෝජනාව. මේවා බරක් බවට පත් උනේ නැද්ද? නැත්නම් මේ කොන්ක්‍රීට් වනාන්තර අපේ රටේ ආර්ථිකයටත් අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච සංවර්ධන මාවතක්ද? ඒකේ ප්‍රතිවිපාක වලට අපි මුහුණ දී තිබෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාංගණය සූර්යවැවි බිලියන 4.3ක් වැය කොට තිබෙනවා. අපි හොඳට හොයලා බලන්න අපි ක්‍රීඩා කරේ තරඟ කීයද කියලා ගරු මන්ත්‍රීතුමනි. එනිසා මේ ප්‍රශ්නය මේ අධික කොන්ක්‍රීට් වනාන්තර ඉදි කරමින් ගියපු මේ ඊනියා සංවර්ධන මාවත අද අපි මේ රටේ අර්බුදයට පත් කරලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵල බවට පත් වී තිබෙන්නේ කුමක්ද අපිට? එක එක වර්ගයේ ණය ගන්න සිදු වී තිබෙනවා. ඔබතුමා දන්නවා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, රාජ්‍යයන් අතර එකඟතාවයන්, එහෙම නැත්නම් අපේ සුවරි බැඳුම් කර විකුණලා යම් ණය ප්‍රමාණයක් අපි ලබා ගන්න ඇති. හැබැයි දැන් ඒවට නොගිහින් ඒවට යන්න බැරි තත්ත්වයක්. ඒ වගේ අපි කළු ඒ වගේ අපි බ්ලැක් ලිස්ට් වෙච්චි අපිට ණය නොදෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. අද තමුන්වාසල මොකද කරන්නේ? කණිතෙල් නීතිගත සංස්ථාව කාලීන ඇමරිකන් ඩොලර ප්‍රතිමූල්‍ය කරන පහසුමක් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 2.5ක් ඩොලර් බිලියන 2.5ක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර උදේ ගම්මන්පිල කැබිනට් අමාත්‍යවරයා 2021 අටවෙනි මාසයේ 24 වෙනිදා ඒ කැබිනට් පත්‍රිකාව මාගාව තිබෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව මොකද්ද කියන්නේ? ආරම්භයේදී ගරු මන්ත්‍රීතුමනි කමිටුවක් පත් කරනවා ඩොලර් බිලියනක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන්. හැබැයි අවසානයේදී ඩොලර් බිලියනක් ණය ගන්න පුදීපු කැබිනට් පත්‍රිකාව බලය අවසානයේ ඩොලර් බිලියන 2.5ක් ණය මුදලක් ගැනීම සඳහා එකඟතාවයකට පළ කරන කැබිනට් මණ්ඩලයේ ඩොලර් බිලියන 2.5ක් ණයට ගන්න යනවා. ණය ලබා ගැනීම සඳහා මොකද අවසානයේදී කියන්නේ? මේ ණය ලබා ගැනීම සඳහා MS concept global හි මූල්‍ය ආයතන වන PSL ඇමරිකා INC වෙත සිය ඉදිරිපත් කරගෙන යාම සඳහා ලංකා කන්තල් නිස්සංස්ථාවේ අභිප්‍රාය දැක්වීම ලිපියක් නිකුත් කරන්න ඕන. ඒ වගේම ඒ ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් කොමිස් මුදල් ලෙස 7%ක් දෙන්න ඕන. ඩොලර් බිලියන 2.5යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 2500යි 7%ක කොමිස් මුදල කියලා කියන්නේ ඩොලර් මිලියන 175යි. ඩොලර් මිලියන 175යි. ඒක ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් දෙන්න යන මොකටද? ණයක් ගන්න 3% පොලියට. 3% පොලියට. ඉතින් කැබිනට් මණ්ඩලයේ මෙවැනි ඔබ හිතනවාද? අපේ රටේ ඩොලර් මිලියන 2500ක ණය මුදලක් ගන්නකොට 7%ක කොමිෂන් එකක් දෙන්න ඕන. 7%ක කොමිෂන් එකක් කියන්නේ ඩොලර් මිලියන 1775යි. ඩොලර් මිලියන 175යි රුපියල් වලින් බලන්න ඒක දැන් නම්
නේද බැංකුවෙන් බලන්න දෙසිය තුනට බලන්න නේද කළුකඩෙන් බලන්න දෙසිය පනස් පහට බලන්න. ඒතකොට හිතා ගන්න පුළුවන් මොන තරම් ධනයක්ද මේ? ඇයි අපේ රට මෙතෙන්ට පත් උනේ? ඇයි මේවා නිකන් සිදු වූ දේවල් නෙවෙයි? අපේ රට විශාල දූෂිත ගනුදෙනු විසින් අපේ රටේ ආර්ථික විශාල ප්‍රපාතයට හල්ලා තිබෙනවා. අද ලෝකයේ කොතනක හෝ වංචාව දූෂණය පිළිබඳව යම් කරුණක් එළිදරව් වෙනවා නම් ගරු මන්ත්‍රීතුමනි, ලෝක ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා. අපේ ජනගහනයන්නේ මිලියන 20යි 22ක් විතර. ඒතර ලෝක ජනගහනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි කුඩා ජනගහනයක්. හැබැයි ලෝකේ 335ක විතර නාමලේඛනයක් කෙනෙකුට අපේ දෙන්නෙකුත් ඒ නාමලේඛන අතර ඉන්නවා. ඒතර හිතා ගන්න පුළුවන් විශාල ජනගහනයක් තිබෙනවා ලෝකේ. හැබැයි කුඩා ජනගහනයක් ඉන්න අපිත් ඒ වාරා එළිදරව් වෙන්න පටන් ගන්නවා. ඔබතුමා දන්නවා පසුගිය එංගලන්තයත් ඇමරිකන් එක්සත් ජනපදයත් ප්‍රංශයත් එකතු වෙලා ප්‍රංශ එයාබස් සමාගම පිළිබඳ පරීක්ෂණයක් කරා. මොකද ප්‍රංශ එයාබස් සමාගම ලෝකයේ බොහෝ රටවල් වලට කොමිෂන් ලබා දීලා අල්ලස් ලබා දීලා වැඩිපුර ගුවන් යානා මිලදී ගැනීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඒක එංගලන්තෙත් ප්‍රංශයත් ඇමරිකන් එක්සත් ජනපදයත් සාමික පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණ ඉදිරියට වුණේ කුමක්ද? ශ්‍රී ලංකාවේ දෙද ඒ වකවානුවේ එයා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට බ්‍රූනායි වල පිහිටි සෙල් ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන 2ක් බැරවී ඇත. පරීක්ෂණය තවත් එල්දර වුණේ මොකද්ද? මුළු අල්ලස් මුදල ඩොලර් මිලියන 16ක් බවත් ඩොලර් මිලියන 2ක් ලබා දුන්නු බවත්. එතකොට මොකද්ද මේ ගුවන් යානාවල ප්‍රතිඵලය? අවසානයේදී ගුවන් යානා අවශ්‍ය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තීරණයක් ගත්තේ මිලදී ගැනීම. තීරණ ගැනීම හරහා මොකද්ද වුනේ? ඒ ගුවන් යානා සඳහා ඩොලර් මිලියන 108ක වන්දියක් ගෙව්වා. අපිට ගුවන් යානාවක් නේ ඩොලර් මිලියන 108ක් අපිට අහිමි වුණා. ඩොලර් මිලියන 2ක් චන්ද්‍රසේන ගිනුමට ගියා. තව 14ක් ලැබිය යුතු තිබුණා. හැබැයි 14 ලැබුණේ නැහැ. මොකක් නිසාද? ගුවන් යානා ගිවිසුම අවසන් වශයෙන් සම්පූර්ණ වුණු නිසා. ඒතර ඒ ඩොලර් මිලියන 2 එංගලන්තේ ඕස්ට්‍රේලියාව පිටි කපිල චන්ද්‍රසේනගේ account එකට එනවා. කපිල චන්ද්‍රසේනගේ account එකේ ලංකාවේ පිහිටි නිමල් පෙරරගේ account එකට එනවා. ඒතර මේ ධනෙ තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ රට මේ දුප්පත් භාවයට මේ ආර්ථික කඩා වැටීමට හේතු මේ ධනෙ සැරිසරන්නේ ඔය විදිහට. මේ ධනෙ සැරිසරලා තියෙන මේ විදිහට. ඒ විතරක් නෙමෙයි තමුන්වාසලා දන්නවා පහුගියදා එක්සත් ජනපදයේ ඉමාඩ් සුබේරි කියන CIA නියෝජිත අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තේ ඇයි? ප්‍රධාන කරුණු කීපයකට. ඉමාඩ් සුබේරි නැමැත බදු මුදල් වංචා කිරීම, විදේශීය බලපෑම් සිදු කිරීම, මැතිවරණ ප්‍රචාරක මුදල් අයථා පරිහරණය කිරීම වැනි චෝදනාවලට ඇමරිකානු අධිකරණයෙන් අවුරුදු 12ක හිරේ දැම්මා. ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නිලධාරී මුදල් වංචා කිරීම හේතු කොටගෙන අවුරුදු 8කට හිරේ දැම්මා. 12කට හිරේ දැම්මා. හැබැයි අවසානයේ වාර්තාවන මොකද්ද? 2013-14 කාලේ එම ඉමාඩ් සුබේරි වෙත මහා බැංකුව ඩොලර් මිලියන 6.5ක් ලබා දී තිබෙන බව. මොකක් වෙනුවෙන්ද? ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපේ වර්ධනය කිරීමෙනි. ඩොලර් මිලියන 6.5ක්. ඩොලර් මිලියන 6.5ක් කියන ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 1300ක්. රුපියල් 200 ගණන් හදලා බලමු. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ ප්‍රතිරූපේ නැංවීම සඳහා ඩොලර් මිලියන 6.5ක් මේ ඉමාඩ් සුබේරිට ලබා දීලා තිබෙනවා. හැබැයි ඇමරිකන් පරීක්ෂණ දෙල ඉදරව් වෙනවා ඉමාඩ් සුබේරි ඒ කටයුත්ත වෙනුවෙන් වියදම් කළ තිබෙන්නේ ඩොලර් ලක්ෂ 8.5යි කියලා. ඒ කියන්නේ ඩොලර් මිලියන 8.5.5ක්ම ඔහු පෞද්ගලික පරිහරණයට අරන් තිබෙනවා. අපි දැනගන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, ඔහුගේ පෞද්ගලික පරිහරණයට නෙවෙයි මේ. අපි 6.5 දුන්නට දෙන අයට කමිෂන් ලැබෙනවා. ඒක මටත් වඩා හොඳට අගමැතිතුමා දන්නා මේ ක්‍රියාවලියගෙන. එදා මහා බැංකුව අධිපතිවරයා කවුද? එදා මහා බැංකුව අධිපතිවරයා අජිත් කුමාර් කබ්‍රාල්. තමුන්වාසල අඩුම තරමේ ඔහු නැවත මහා බැංකුව අධිපතිවරයා කරන්න කලින් අඩුම විමසීමක් ලක් කර යුතු තිබුණා. ඉමාඩ් සුබේරිට මිලියන 6.5ක් ලංකාවේ ලබා දී තිබෙනවා. ලංකාවේ ප්‍රතිරූපේ වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ඇමරිකන් එක්සත් ජනපදයේ හිරේට ලක් වෙලා තිබෙනවා. අවුරුදු 10-12 සිරදඬුවමට ලක් වී තිබෙනවා. ප්‍රච ප්‍රවර්ධනය කිරීම සඳහා වියදම් කළ තියෙන ලක්ෂ 8.5 ලක්ෂ මිලියන ඩොලර් මිලියන 5.65ක්ම ඔහු වංචා කරලා තිබෙනවා. ඉතින් ඒව නැතුව ඇයි අපි ගරු මන්ත්‍රීතුමනි මේ ගනුදෙනු මේ පුටුවල නැවත වාඩි කරවන්න කියලා මම තමුන්වහන්සේලාගෙන් දැනගන්න කැමති. තමුන්වහන්සේලා කල්පනා කරනවද නැත්නම් ඩීල් හරහා ගනුදෙනු හරහා වංචා හරහා කොමිස් හරහා අල්ලස් හරහා මේ රට ගොඩනගන්න පුළුවන් වේවි කියලා. එනිසා හොඳම කොමිස්කාරය, හොඳම අල්ලස්කාරය, හොඳම පගාකාරය, හොඳම ඩීල්කාරය මහා බැංකුව අධිපතිවරයා බවට පත් කරාට පසුව තමුන්වහන්සේලා හිතනවද නැත්නම් ඩීල් වලින් අල්ලස් වලින් කොමිස් වලින් රට ගොඩනගන්න පුළුවන් වේවි කියලා. එනිසා එවැනි ඒජන්තය තමයි මහා බැංකුව අධිපති ධූරයට පත් වෙන්නේ. ඒ වනුව තමයි පහුගියදා ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ තිරිකුමාර් නයේෂන්ගේ ප්‍රශ්නේ ආවේ. මේක පාර්ලිමේන්තු විවිධ අවස්ථාවල කියලා තිබුණත් මා නැවත මේ කරුණ කියන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකයේ තිබෙන කළු පැත්ත
අද ඉස්පිරිතාල බෙහෙත් පෙත්තක් නැතුව වේදනාව මියදෙන ඒ ගැමි ජනතාව මුහුණ දෙන අර්බුදේ තමන්ගේ අස්වන සාධාරණ මිලකට විකුණ ගන්න බැරුව හූල්ලන ගෝ ජනතාවගේ දුක් වේදනාව මේ රට පිළිබඳ අපේක්ෂා බංගත්වයට පත් වෙලා මේ රට අත්හැරලා යෑම සඳහා තානාපති කාර්යාල ඉදිරිපිට පාස්පෝර්ට් කාර්යාල ඉදිරිපිට වීසා කාර්යාල ඉදිරිපිට පොර බැඳගෙන පෝලිම් ගහලෙන තරුණයාගේ හදවත අපේ රටේ දීවර ජනතාවගේ හදවත හැබැයි මොකද සිදුවී තිබෙන්නේ මේ හූල්ලන ජනයාගේ ධනෙ කොතනද එක්රස් වෙලා තිබෙන්නේ මම ඔබට කියන්න කැමතියි විශේෂම ඔබතුමා දන්නවා ගින්නිල්වල යෝජනා ක්‍රමය ඔබතුමාත් මාතර ගින්නිල්වල යෝජනා ක්‍රමය ඒ ගින්නිල්වල නිල්වල යෝජනා ක්‍රමය වෙනුවෙන් 2014 12 24 වෙනිදා 2014 12 24 වෙනිදා මිලියන 1000ක් ගෙවනවා 2015 එකයි 1 වෙනිදා මිලියන 2009ක් ගෙවනවා 2015 එකයි 6 වෙනිදා මිලියන 1003ක් ගෙවනවා ගරු මන්ත්‍රීතුමනි මේ දින බලන්න 2015 එකයි 6 8 ජනාධිපති ඡන්දෙ 2015 එකයි 1 ජනවාරි 8 ඡන්දෙ 2014 12 24 ජනාධිපති ඡන්දෙ ඒ කියන්නේ මේ සති 3ක් ඇතුළත කාලෙක 8 වෙනිදා ඡන්ද නම් 6 වෙනිදා මේ සමාගමට සල්ලි ගෙවනවා ඩොලර් රුපියල් මිලියන 4411 මේ කවුද මේ සමාගම තමයි චයිනා විශේෂයෙන්ම චීනයේ CAMC කියන ඉංජිනේරින් කම්පැනි සමාගම මේ සමාගමට තමයි මේ රුපියල් මිලියන 4011 ගෙවලා තිබෙන්නේ. හැබැයි ඒ සමාගම විසින් මොකද කරලා තිබෙන්නේ? ඒ සමාගම විසින් රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමට මුදල් බැර කරලා තිබෙනවා. රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම කියන කවුද? ඒ සමාගම වෙනම කාගේවත් නෙවෙයි. ඒ සමාගමේ හිමිකරු තමයි කවුද? තිරුනඩේෂන්. ඒ තිරුනඩේෂන්ගේ ගිණුමට ඩොලර් මිලියන 5.9ක් ආසන වශයෙන් ගත්ත ඩොලර් මිලියන 6ක් මේ සමාගම විසින් සල්ලි දෙනවා තිරුනඩේෂන්ගේ හොංකොං වල තියෙන ගිණුමට අපි දැනගන්න කැමති නිල් ගින්නල් නිල් වල ව්‍යාපෘතිය පටන් ගන්නවා ව්‍යාපෘති වෙන්නේ ජනාධිපති චන්දර දවස් දෙකක් තිබියදී රුපියල් මිලියන 4011 එම සමාගම වෙත ගෙවනවා එම සමාගම හොංකොං වල තියෙන තිරුනඩේෂන්ගේ account එකට ඩොලර් මිලියන 6ක් ගෙවනවා ඩොලර් ලක්ෂ 60ක් ගෙවනවා ඊට පස්සේ තිරුනඩේෂන් මෙහෙන් ගයක් ඉඩමක් මිලදී ගන්නවා ඒ ඉඩම අයිති කාටද ගම්පා මල්වාන ප්‍රදේශයේ අංක 111 ඇලිරත් 3 ගංගපඩ පාර මහවත්ත මල්වාන ලිපිනේ අක්කර 17ක ඉඩම අයිතිව තිබුණේ කාටද ඒ අයිති කණ්ඩායම විශේෂයෙන්ම ඒ අයිති අය විසින් මොකද කරන්නේ මේ ඉඩම විකුණා දමනවා තිරුනඩේෂන්ට හැබැයි ඇත්ත ගන්න මිලියන 64යි වික්‍ර මිලියන 30කට ඒක තමයි සාමාන්‍ය අපි දන්න ඒක අලුත් දෙයක් නෙවෙයි ඉඩමක් ඇත්ත තක්සේරුව නෙවෙයි අඩු තක්සේරුවල මුද්‍ර ගාස්තු ගන්න කමක් නැහැ හැබැයි මේ මිලියන 30 දී ඔහු කෙනා මිලියන 30 මිලියන 20ක් එක්තරා බැංකුවකින් ණයකට ගත්තා මිලියන 10ක් තව පුද්ගලයෙකුගේ ණයකට ගත්තා එහෙම තමයි තිරුනඩේෂන් මේ මිලියන 30 ගෙව්වා කියලා කියනවා ඊළඟ ඉතුරු මිලියන 34 ගීලා දිලා තියෙන මුදිත ජයකොඩි තමගේ සාක්ෂිය සටහන් කරනවා ඒ මිලියන 34 ඉඩම ගත්තු කෙනාට ගිහින් ලබා දෙන්න කටයුතු කරේ තිරුනඩේෂන් තමයි සල්ලි දුන්නේ කියලා දැන් අද තිරුනඩේෂන් මිලියන 64ක් වේදන් කරන මේ පොල්වත්ත මිලදී ගැනීමෙනු අක්කර 17ක ඊටපසු අන්නේ තිරුනඩේෂන් අරගත්තු ණය මුදල එයාගේ මෙහෙ තියෙන බැංකුවෙන් තිරුනඩේෂන්ගේ අංක 11.22.91 දරන කුරුඳුවත්තේ නේෂන් ට්‍රස් කියන බැංකුවේ ගිණුමක් තියෙනවා. අන්නේ ගිණුමෙන් අර ණය මුදල් හිලව් කරනවා. ඒ ගිණුමට එයාගේ හොංකොං වල තියෙන රෙඩ් රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමෙන් සල්ලි දෙනවා. හොංකොං වල එයාගේ ගිණුමට අර ගින්නිල් වල යෝජනා ක්‍රමයේ ගිණුමෙන් සල්ලි දෙනවා. අපි මුලින් ඉඳන් පටන් ගත්තොත් අර මට එක කාරණාවක් විතරක් අවධානයට ගන්න කැමතියි. ඔය කලින් කියපු කාරණාව අධිකරණයේ දැනට නඩුවක් පවතිනවා නේද? ඔය කාරණානේ ඔබතුමා කලින් කියපු කාරණාව. මල්වාන ඉඩමගෙන තියෙනවා. ඔව්. ඔව් ඔව්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාත් වග උත්තරේ කරතු නඩුවක් තියෙනවා. ඒ අධිකරණයේ තියෙන ප්‍රශ්නයක්නේ. තාම ඒක හරිද වැරදිද මොකද්ද කියලා නැතුව ඔබතුමා සඳහන් කරාට කමක් නැහැ. මන්ත්‍රීවරයෙක් ඇටේට. නමුත්
අධිකරණයට භාජනය වී තිබෙන නීති රාජනීතිතුමන් නැගිටලා ඉන්න හරි නෑ කියලා මම හිතනවා. ඕනෑම රටේ පුද්ගලයෙක් සම්බන්ධව අධිකරණය ගරු මුලාසන මන්ත්‍රීතුමනි, ගේ අයිතිය පිළිබඳව තිබෙන්නේ මා මේ කියන්නේ ඊට වඩා වෙනස් කතාව. මා මේ කියන්නේ විශේෂෙන්ම මේක ගරු මන්ත්‍රීතුමා කතා කරන එක හරි නෑ තමයි. හැබැයි ඊට වඩා හරි නෑ නේද මේ වගේ වැඩ? නෑ මම අහන්නේ කැතයි නේ. මම කියන්නේ ඒක ඊට වඩා හරි නෑනේ. එනිසා මම මේ හදන්නේ තිරුනඩේෂන්ගේ account වල සල්ලි ඒකට ගලාගෙන ආපු විදියත්, ඒ සල්ලි බෙදා හැදුණු ආකාරයත්, ඒ වගේ දේපල ගත්තු ආකාරයත්. මම කියන්නේ වෙනමකුත් නෙවෙයි. මේ ගින්නිල් වල යෝජනා ක්‍රමය ජනාධිපති චන්දරේ දවස් දෙකක් තිබියදී මිලියන 411ක් දීපු සමාගම, ඒ සමාගම තිරුනඩේෂන්ගේ account වල සල්ලි යවනවා. ඒ හොංකොං වල ඒ account වලින් සල්ලි යනවා මෙහෙට. ඒ සල්ලි වලින් ඒවල් ගත්තා. සම්පූර්ණයෙන් වැරදි. මේ අධිකරණයේ තියෙන අධිකරණයේ දැනට පවතින නඩුවක් ගරු අනුර කුමාර දිසානායක පැතුමනේ, ඕක කතා කරන්න එපා. මොකද ඒකට පෙනී ඉන්න නීතිඥවරයෙක් මම. මේ කරුණාකර දැන් ඔබතුමා ඔහොම කියනකොට තිරුනඩේෂන් ගැන, තිරුනඩේෂන් වෙනුවෙන් පෙනී ඉන්න කිසිම කෙනෙක් මෙතන නැහැ. එතුමා විත්තිකාරයෙක්ගේ නඩුවේ දෙක අසාධාරණයි. කරුණාකලක නවත්තන්න. හිතන්නේ තිරුනඩේෂන් වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා වගේ. කවුරුත් නැහැ කිව්වට මට නම් පේන්නේ. හරිද? කෙලින් කියන්න බෑ. කෙලින් කියන්න බෑ ගරු මන්ත්‍රීතුමා. හැබැයි බොහෝ අය ඉන්නවා තිරුනඩේෂන් ගැන මට පේන විදියට. හරිද? ඒ නිසා ඊළඟ විශේෂයෙන්ම ඔබතුමා දන්නවා කවුද ලේකම්තුමාද කතා කරන්නේ? මට ලේකම්තුමා ගැන වෙනම තියෙනවා ඊළඟ පරිච්ඡේද කියන්න. හරි. තාම මේ පරිච්ඡේද ලොකු නෑ. තාම සාමයේ පරිච්ඡේදේ තොරතුරු එකතු වෙමින් යනවා. හරි, ඊළඟ මම කියන්න. ගරු කතානායකතුමනි, මම මේවට ඒ කියන්නේ බොහෝ අය කියනවා මේවා කිව්වට කරපු දෙයක් නෑ කියලා. මම දන්නවා. හෙටත් මුකුත් වෙන්නේ. අපේ පරීක්ෂණ යනු මොකද්ද? දැන් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණ කරන්න යනවා. අපේ පරීක්ෂණ යනු සත්‍ය වසන් කිරීම හා අපරාධකරුවන් නිදහස් කිරීමයි. ඕක අපේ පරීක්ෂණ. අපේ පරීක්ෂණ යනු ඕකයි. හරිද? සත්‍ය වසන් කිරීම සහ අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කිරීම. ඒ වගේම මා දන්නවා, ඔබතුමා දන්නවා විශේෂයෙන්ම චයිනා හාබර් සමාගම. චයිනා හාබර් සමාගම තමයි හම්බන්තොට වරායක් ඉදිකරන දුන්නේ. එතන හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.3ක් වැය වී තිබෙනවා. හැබැයි චයිනා හාබර් සමාගම, ඔබතුමා දන්නවා ජනාධිපති මේ අගමැතිතුමා, විශේෂයෙන් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා තිබුණු ජනාධිපති වර්ණයේදී ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් වැය කරලා තිබෙනවා චයිනා හාබර් සමාගම. චෙක් පත්තෙන්ක මම ඉදිරිපත් කළා තිබෙනවා. මම දැනගන්න කැමති ලංකාවේ තිබෙන මැතිවරණයකට, එහි එක අපේක්ෂකයෙකුට චයිනා හාබර් සමාගම සල්ලි දෙන්නේ ඇයි? ඒ චයිනා හාබර් සමාගම හම්බන්තොට වරාය ගන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා අපි මේ කොන්ත්‍රාත් එක ලබා දෙනවා. හැබැයි ඒ වෙලාවේ ඉන්න ජනාධිපති වරාගේ මැතිවරණ ව්‍යාපාර වලට චයිනා හාබර් සමාගම වියදම් කරනවා. ඒ නිසා මම මේ කියන්න හදන්නේ වෙනමකුත් නෙවෙයි. අපේ රටේ මේ ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමට මේ ප්‍රධාන වශයෙන් මේ වංචාවන් දූෂණයන් සැලකිත ප්‍රමාණයකට ඉවහල් වී තිබෙන බව කියන්න තමයි මට ඕනකම තිබුණේ. ඒ වගේම තමයි චයිනා මර්චන්ට් ඉන්ජිනියරින් සමාගම. ඒක තමයි ඒකේ CICT සමාගම. ඒ CICT සමාගම පුෂ්පා රාජපක්ෂ අරමුදලට නේද චෙක් මාගාව චෙක් පත් තියෙනවා, චෙක් පත් අංකක් තියෙනවා, චෙක් පත්වල ෆොටෝකෝපි තියෙනවා. 1.95 කෝටි ලක්ෂයක් පුෂ්පා රාජපක්ෂ පදනමට සල්ලි දානවා. හැබැයි අපි ඒගොල්ලන්ට දකුණු යටි හදන්න දෙනවා. දැන් වරාය 3 අක්කර 13ක් දෙනවා සේවා මධ්‍යස්ථාන හදන්න. මේ ව්‍යාපෘති සහ මේ මුදල් අතර ගනුදෙනුවක් තියෙන බව ඕනෑම සීබුද්ධියෙන් තියෙන කෙනෙක් අපි දන්න ඕන. එනිසා මට කියන්න තියෙන වෙනමකුත් නෙවෙයි. අපේ මේ රටේ ආර්ථිකයේ මේ අර්බුදය අපිට මුදල් වාර්තාවෙන් පෙන්වන්නේ එක් පැතිකඩක් විතරයි. අපිට මුදල් වාර්තාවෙන් පෙන්වන ධන ඍණ එකතු කිරීම අඩු කිරීම වෙළඳ ශේෂය වෙළඳ හිගය ඒවා අපිට පෙන්වන මුදල් වාර්තාවේ. හැබැයි මුදල් වාර්තාවෙන් නොපෙන්නන කළු ආර්ථික කතාවක් අපේ රටේ තිබෙනවා. ඒ කළු ආර්ථික කතාවට අපි විසඳුම් ගන්නේ නැත්නම් තමුනාසල මොන අයවැයලයක ඉදිරිපත් කරත් මොන ආර්ථික සැලසුම් හැදුවත් මේ කළු ආර්ථික කතාවට වේගවත් ප්‍රවේශයක් ගත යුතු තිබෙනවා. එනිසා දා අපේ රටේ මේ ඇති වී තිබෙන ණය අර්බුදය මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමේ අර්බුදයේ පිටිපස තිබෙන්නේ මේ දැවැන්ත වංචා දූෂණ වලට උදව් දෙන උපකාර කරන දේශපාලන කියලා මම විශ්වාස කරනවා. අපි තමුන්වහන්සේලා සූදානම් නැත්නම් ඒ දේශපාලනට තිත තියන් ඒ දේශපාලන වෙනස් කරන්න ව්‍යාපෘතිය තීරණ වෙන්නේ ව්‍යාපෘතියේ සක්‍යතාවය මත නෙවෙයි. ව්‍යාපෘතිය තීරණ වෙන්නේ අදාළ අමාත්‍යවරයාට හෝ
ආණ්ඩු අදාළ නියෝජිතවරයාට හෝ ලැබෙන මුදල් ප්‍රමාණය මත ව්‍යාපෘතීත් සිදුව යුතු වන්නේ ඒක රටට ඒක අපේ රටේ ජනතාවගේ ආර්ථික වර්ධනයට මොනතරම් හිතකර වෙනවද නැද්ද කියන සාධකයේ මත තමයි ව්‍යාපෘතියක තීරණය වී යුතු තමන්නේ. හැබැයි අද තීරණය වෙන්නේ එහෙම නෙවෙයි. අද තීරණ වෙන්නේ ලැබෙන අල්ලස කොමිස් ප්‍රමාණය මත තමයි. ඒ නිසා අද විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ පොහොර ප්‍රශ්නය. විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ සාම්ප්‍රදායික කුස්කර්මාන්තයේ යෙදෙන ශ්‍රම බලකායන් 27ක් විතර ඉන්නෝ. අපේ රටේ දළදාතික නිෂ්පාදන 17000ක් විතර දෙනු. අපේ රටේ කර්මාන්තවලින් 25ක් කුස්කර්මාන්ත පදනම් කරගත්තු කර්මාන්ත. අපේ රටේ අපනයනෙන් 25ක් කුස්කාර්මික අපනයන. අපේ රටේ ඉඩම්වලින් 11ක් කුස්කාර්මික බීම. එනිසා කුස්කර්මාන්ත කියන ඉතාමත් වැදගත් ශේත්‍රයක්. මේ ඉතාමත් වැදගත් ශේත්‍රයක් පිළිබඳ තීන්දුව ගත යුත්තේ කොහොමද? ජොන්සන් අමාත්‍යතුමා පොල්ගහවෙල ගිහිල්ලා නේද? එතන ඒ අර සංවර්ධන කමිටුව වැස්සුණා නේද? අර යෝජනා ගන්න මිලියන 100 අන්නේ යෝජනා ගන්න කමිටුවේදී වෙච්ච සාකච්ඡාවේ හඬපටයක් මට ලැබිලා තියෙනවා. ඉතින් ඔබතුමා ගැන ගුණය කියන පුද්ගලයා කොච්චර අහනවද පොහොරගෙන? ඔබතුමා දකින්නේ නේද? ගුණය අහනවා අහනවා ඔබතුමාගේ. නේද පොහොර මොකද කරන්නේ? ඇයි මේ තීන්දුව ගන්න නැත්තේ? 150ක්වත් නැතර කරන් තිබ්බද? ඔබතුමා පත්වෙච්ච අසරණතාවය මට පෙවුනායේ ඒ හඬපටේ හරහා. අසරණ දෙනද නැද්ද? ඔබතුමා වේගෙන් උත්තර දුන්නා. මේ ජෙන්ස්ටර් නමතුමා. මගේ නම කියපු නිසා. ඒ හඬපටියක් වරන මන්න ගැටලුවක් නෑ. ඒක විඋත්තර තිබිච්ච රැස්වීමක්. මම නම් කිසිම අසන්දදාකට වත්තුන්නේ නැහැ. මම කිව්වා කෙලින්ම අපි තීන්දුවක් අපේ ජනාධිපතිතුමා අරන් තිනවා. එතුමගේ සෞභාග්‍ය දැක්මේ මගේ වෙලාවෙන් අපේ වෙලාවෙන් අඩු කරගන්න ඔබතුමා වෙලාවෙන් ගන්න නැහැ. අපි වෙලාවෙන් අඩු කරන්න මේක මේ ඔබතුමා නම කියපු නිසා මම කිව්වා මේ අපේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අපි ජයග්‍රහණය කරුවේ. ඒක දින අවුරුදු 10කින් පිටින් විතර මේ තීන්දුව ගන්නවා කියලා. හැබැයි මේ රටේ මිනිස්සු මැරෙනවා දකින්න කැමති ජනාධිපතිනෙක් හැටියට එතුමා වහම තීන්දුවක් ගත්තා. ඉතින් අපි කෙලින් හිතගෙන ඒ වෙනුවෙන් අපේ සම්පූර්ණ සහාය දෙනවා කියලා කිව්වා. ඒක වැරදුනොත් ඒක ආපහු හරවන්න අපි පසුබට වෙන්නෙත් නැහැ කියලා කිව්වා. ඉතින් ඒක තමයි අදත් කියන්නේ. ඒ නිසා අසරණ වෙන්නේ නැහැ. කොහොමවත් මම කවදාකවත් අසරණ වෙන්නේ නැහැ. ඔය හිරේ දානකොටත් මතකයිනේ. මම මේ කියන්නේ ඒක නෙවෙයි. ඉතින් පොල්ගහවිල රැස්වීම ගැන එතන සිද්ධ වෙච්ච ගුණේ කියන ඔබතුමාගේ සංවිධායකේ කරි മന്ത്രിවරේ කරි ඉදිරිපත් කරපු අදහස් ගැන මම මේ කියන්නේ. මගේ ගොඩාක් മന്ത്രിවරුන්ට ඔක මුහුණ දෙන්න බව මම දන්නවා දැන්. හරි ඒක මේ කියන්නේ. ඒගොල්ලොත් මට මේක කියන්න කියනවා. ඒක මේ අවසන් විඩාන තුනේ මේ කියන්න පටන් ගත්තේ. මම මේ කියන්නේ හුදෙත් ඒ නිසා මම කියන්නේ ගරු മന്ത്രിතුමනි මේකට ඔබතුමා කියනවා වැරදුනොත් අපි මේක හදනවා කියලා. හැබැයි මේ ශේස්ත්‍රයේ ගරු മന്ത്രിතුමනි එවැනි අත්තදා බැලීමත් සඳහා බිලිය යුතු නේ. අත්තදා බලනවනම් දිස්ත්‍රික්කයේ යම් භූමි ප්‍රමාණයක් තෝරගෙන එහෙම නැත්නම් කලාප වශයෙන් යම් භූමි ප්‍රමාණයක් තෝරගෙන ඒ භූමි ප්‍රමාණය අත්තදා බලලා රමේෂ් පතිරණ ගරු മന്ത്രിතුමාගේ ගාල්ලේ තේවගාව ගැන ටිකක් අත්තදා බලලා හිනුදුම පැත්තේ නේද? තව පැත්ත කරන්දිණියේ තියෙන මේ කුරුඳුවගාව ගැන අත්තදා බලලා එහෙම නැත්නම් යකිනුවර තියෙන ගම්මිරිස්වගාව පැත්ත අත්තදා බලලා විවිධ අත්තදා බැලීම් කරලා තමයි මේ තීන්දුවට යා යුතු තිබෙන්නේ. හැබැයි ඔබතුමා දැන් කියනවා වැරදි නම් නිවැරදි කරනවා කියලා. හැබැයි වැරදි නම් නිවැරදි කරන්න අපි අත්තදා බලන්න කොච්චර පංගුවක් ගෙවනවද? මම ඔබට කියන්නම් සාමාන්‍යයෙන් අපේ රටේ බීජ අපේ රටේ මා අවසන් කර අපේ රටේ බඩිරිඟු බීජ අවශ්‍ය සියල්ල නිෂ්පාදනය කරන්නේ ගිය අවුරුද්දේ අපේ රට ආනයන කරලා තිබුණ බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 1500ක් වගා කිරීම වෙනුවෙන් මේ අවුරුද්දේ ආනයන කරලා තියෙන බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 600යි ඒකෙන් විකිණලා තිබෙන්නේ බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 150යි ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව බඩිරිඟු බීජ මේ වෙලාව විකිණලා තිබෙන්නේ 10න් 1යි ඔබතුමා දන්නා දඹුල්ල පැත්තේ මේ මිරිස් ගෝනියා ඔය ඔය දෙපැත්ත බැලුවොත් මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ නේද? ඒ ලුණු වගා කරන ගොවින් ඔබතුමාට අවිල මේ හඬ කියනවා. ඔබතුමා ඉරිදට ගියොත් මේ දවස් ටික යට වඩු දුන්නා. යනවනේ අයියෙත් ගියා. ඉතින් ඇවිල්ලා කිව්වොත් කියනවා මේක. ඒ නිසා මම මේ කියන්නේ මොකද්ද ගරු മന്ത്രിතුමනි? විශේෂයෙන්ම මේ පොහොර පිළිබඳ ප්‍රශ්නය පලිබෝධනාශකත් වල්නාශක පිළිබඳවත් ඇති වී තියෙන ගැටලුවට වේගවත් විසඳුමක් ගත්තේ නැත්නම් මේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා නැගෙනහිර පළාතේ බිම්මිහාල වගා කරන්න පටන් ගන්නවා. නොවැම්බර් මුල වෙනකොට රජරට කලපේ මහවැලි ව්‍යාපාරේ වතුර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නේ පිළිබඳ අවධානය යොමු කරොත් මම අවසන් වශයෙන් කියන්නේ කිරිපිටි මිලි ඉහළ යනවා අපි ගේන ඩොලර් වලින්. ගෑස් මිලි ඉහළ යනවා අපි ගේන ඩොලර් වලින්. නේද? පිටි මිලි ඉහළ යනවා අපි ගේන ඩොලර් වලින්. හැබැයි අපේ හාල් කිලෝවක් එළවලු ප්‍රමාණය එළවලු මේ ප්‍රමාණයකින් අපි ආරක්ෂා කරලා තිබෙන්නේ අපේ රටේ මේ ආහාර නිෂ්පාදනය කරන නිසා. මේ ආහාර නිෂ්පාදනය කඩාවැටුණු අද කිරිපිටි මිලිය දානවා වගේම හෙට ගෑස් මිලිය ඉහළ දානවා වගේම අනිත් සිමෙන්ති මිලිය ඉහළ දානවා වගේම සහතික වශයෙන් අපේ එළවලු සහ හාල් මිලත් අපිට දරා ගන්න බැරි ඉහළ යාමකට ලක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කැරිමේ මා අවසන් කරන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට.